අයිබෝවා දුවපුතේ, අපි අද ඉන්නේ දවසට ලකුණක් වැඩසටහනේ නමවෙනි කොටසේ. අපි මේ දක්වා කතා කරලා තියෙන පුතේ ගිනුම් කරණය හැඳින්වීම කියන පාඩම දවසට ලකුණක් අටවෙනි වැඩසටහන දක්වා. අපි අද කතා කරන්න පුතේ විෂය නිර්දේශයේ දෙවැනි පාඩම් විදිහට තියෙන ගිනුම් කරන සමීකරණය. හරි, අප බලමු මොකද්ද මේ ගිනුම් කරන සමීකරණය කියන්නේ කියලා. එතකොට අපි ගත්තොත් එහෙම ගිනුම් කරන්නේ දොළපුතාලා ඉස්සරහට ඉගෙන ගනි මෙන්න මෙහෙම වචනය සංකල්ප කියලා. සංකල්ප කියලා වචනයක් ඉගෙන ගනි. මේ සංකල්පයක් කියලා කියන්නේ පුතේ ගිනුම් කරන්නේ ආරම්භුනේ 1400 ගණන්වල, 1494 වගේ ආරම්භුනේ. ඒ කාලේ ඉඳන් ගිනුම් කරන්නේ කටයුතු කරගෙන ආපු පුද්ගලය එක එක විශ්වාස මත එක එක විදිහට ගිනුම් කරන්නේදී කටයුතු කරා පුතේ. එක කාලයක් කට්ටියක් එකම දෙයක් කරගෙන යනකොට ඒක අපි හැඳින්වුවා පුතේ සංකල්පයක් විදිහට. එතකොට දැන් පරම්පරාවක් යම් දෙයක් කරනවා, ඊළඟ පරම්පරාවත් ඒක බලාගෙන ඉඳලා ඒකම කරනවා නම් අපි ඒකට කියනවා පුතේ සංකල්පයක් කියලා. මේ වගේව ගිනුම් කරන්නේ බහුලව දකින්නට ලැබෙනවා. එතකොට අපි බලමු පුතේ ගිනුම් කරන්නේ තියෙන මේ වගේ සංකල්ප. ඒ වගේම අපිට වැදගත් වෙන සංකල්ප කිහිපයක් අපි ඉස්සරහා පාඩමකදී ඉගෙන ගන්නවා. එතකන් මේ අපි කතා කරන ගිනුම් කරන සමීකරණයට වැදගත්ම වෙන සංකල්පයක් පොඩ්ඩක් හඳුනගෙන ඉමු. ඒක තමයි පුතේ ගිනුම් කරන ඒකක සංකල්පය. ගිනුම් කරන ඒකක සංකල්පය. ඒකක සංකල්පය. මේ ගිනුම් කරන ඒකක සංකල්පය කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. හිතන්න මෙන්න මෙහෙම ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරයක්. මේක ව්‍යාපාරය. ව්‍යාපාරය. මේකේ අයිතිකරු තමයි සනුක. සනුක. මෙයාගේ පෞද්ගලිකව මෙයාට තියෙන පුතේ ඉඩමක්, මේ පුද්ගලයාට තියෙන ඉඩමක් රුපියල් ලක්ෂයක ඉඩමක්. ව්‍යාපාරයටත් තියෙන පුතේ රුපියල් ලක්ෂ දෙකක ඉඩමක්. දැන් මේ ගිනුම් කරන ඒකක සංකල්පයෙන් කියන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ ව්‍යාපාරේ ඉඩම් කොච්චරක් තියෙනවද කියලා අපි බලද්දි ගිනුම් කරණයට අනුව ලක්ෂ දෙකක් තියෙන ව්‍යාපාරයට ලක්ෂයක් තියෙන ඉඩමක් සනුකටක් තියෙනවා. එයා තමයි පුතේ අයිතිකාරය. ඉතින් අපි දන්නවා අයිතිකාරයේ ව්‍යාපාරය කියන්නේ එකම දෙයක් තමයි. එයා ව්‍යාපාරෙත් එකමයි නේ. එයා තමයි පටන් ගත්තේ. එයා තමයි මේකෙන් උපයන මොකක් හරි දෙයක් තියෙනවා නම් එයා තමයි ගෙදර ගෙනියන්නේ. ඒ වගේ ගොඩක් මේ දෙන්න එකට බැඳිලා ඉන්නේ පුතේ. බැඳිලා ඉන්නකොට ගිනුම් කරන කටයුතු කරද්දි පුතේ අපි මේ ව්‍යාපාරේ යම් තොරතුරක් දෙද්දි අයිතිකරුගේ දේවලු දෙන්න ගියොත් පුතේ එතන ලොකු ගැටලු ඇති වෙනවා. හරියට තොරතුරු ගන්න විදියක් නැති වෙනවා. මොකද අයිතිකරුගේ දේවලු දැන් ගන්න ඕන. ඒ නිසා ගිනුම් කරන්නේදී ඈත අතීතයේ ඉඳන්ම කටයුතු කරද්දි මෙන්න මේ අයිතිකරුගේ ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ කියලා උපකල්පනය කරා. දෙන්නේ කියලා. එතකොට මේගොල්ලන් පුතේ දැන් පාර්ශව දෙකක් ගිනුම් කරන ඒකක වචනෙන්ම ගන්න පුතේ තේරුම. ගිනුම් කරන ඒකක එකක් විදිහට. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ තනි ඒකකයක්. තනි ඒකකයක් විදිහට සලකලා තමයි ගිනුම් කටයුතු තියන්නේ. එමු නැත්නම් තොරතුරු වාර්තා කරන්නේ පුතේ මෙන්න මේ ව්‍යාපාරයට අදාළව විතරයි. එතකොට ඒ අයිතිකරුට අයිති මොනව හරි තියනවා නම් පුතේ ඒව ගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි උදාහරණයට ගත්තොත් මේ ඉඩමට එනවනේ පුතේ ඔප්පුවක් කියලා දෙයක්. ඒ ඔප්පුවේ තමයි ඉඩමේ අයිතිකරුගේ නම සඳහන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඉඩමක් තියෙන්න ඕනේ පුතේ මෙන්න මේ ව්‍යාපාරයේ ඉඩමක් නම්. ව්‍යාපාරයේ ඉඩමක් නම් ව්‍යාපාරයේ නමින් තමයි ඒ ඉඩම තියෙන්න ඕනේ. ව්‍යාපාරයේ නමින් තමයි ඒ ඉඩම පවතින ඕනේ. ව්‍යාපාරයේ නමින්. එතකොට ඔප්පුවේ තියෙන්නේ පුතේ මේ ව්‍යාපාරයේ නම. මොකක් හරි ව්‍යාපාරේ නමක් තියෙනවා නම් ඒ නම තමයි පවතින ඕනේ. එතකොට අපි ගත්තොත් එහෙම අයිතිකරුගේ ඉඩමේ ඔප්පුවේ තියෙන්නේ අයිතිකරුගේ නම. ඒ වගේ හැම වෙලෙම ව්‍යාපාරයයි අයිතිකරුයි කියන්නේ දෙන්නේ කියලා හිතලා තමයි ගිනුම් කරන්නේදී කටයුතු කරන්නේ. ඒක තමයි මේ ගිනුම් කරන ඒකක සංකල්පයෙන් කියන්නේ. හරි.
අපි ගමු මෙන්න මෙහෙම උදාහරණයක් මේ සමීකරණ වලට එන්න කලින් මෙන්න මෙහෙම එකක් හිතන්න. සනුක කියලා පුද්ගලයෙක් ඉන්නවා. සනුක පුතාල වගේ උසස් පෙළ විභාගෙ ලියලා ඉවර වෙලා එයා හොයන්නේ ජොබ් නෙමෙයි, වෙන වෙන පාඨමාලා කෝස් නෙමෙයි එයා හොයන්නේ. එයා හොයන්නේ ව්‍යාපාරයක් පටන් ගන්න. ව්‍යාපාරයක් පටන් ගන්න බලාගෙන ඉඳලා මෙයා ව්‍යාපාරයක් පටන් ගන්න. පටන් ගන්නවා ව්‍යාපාරයක්. අම්මතේ මෙන්න මෙහෙම ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ ව්‍යාපාරයට පටන් ගන්න මේ සනුක කියන පුද්ගලය රුපියල් ලක්ෂ පහක් දාන. ලක්ෂ පහක් දාන. මුදලක් දාලා ව්‍යාපාරයක් පටන් ගන්න. අපි හිතමු දුරකතන මිලට අරගෙන විකුණන ව්‍යාපාරයක් තමයි පටන් ගන්න. දුරකතන අරගෙන විකුණන ව්‍යාපාරය. එතකොට මේ ව්‍යාපාරය සඳහා සනුක මුදල් යෙදුවා. මුදල් යෙදුවා ලක්ෂ පහ. අන්තිමේ දැන් කියන්න බලන්න අපි ගිණුම් කරන මූලිකාංග ඉගෙනගත්ත ළමයි විදිහට මේ ලක්ෂ පහේ මුදලට අපි කියනෝ ව්‍යාපාරේ මොකක් කියලාද? වත්කමක් කියලා කියනවා. වත්කමක් කියලා කියනවා. අන්තිමේ ව්‍යාපාරේ දැන් වත්කම් තියෙනවා. වත්කම් තියෙනවා. මේ පළවෙනි අවස්ථාවේදී කීයක්ද? ලක්ෂ පහ. ලක්ෂ පහක වත්කම් තියෙනවා. වැඩි වුණානේ. මම ඒකින්ද ධන අකුරත් ලියාගෙන ඉන්නා. ඊට පස්සේ මේ ලක්ෂ පහක වත්කම් කාටද අයිති පුතේ? කාටද මේ ලක්ෂ පහක වත්කම් අයිති? කාටද අයිති? මේ ලක්ෂ පහක වත්කම් අයිති කාටද? මේ ලක්ෂ පහක වත්කම අයිති වෙන්නේ අයිතිකරුට. අයිතිකරුට අයිති. එහෙනම් මේකේ අයිතිය තියෙන්නේ අයිතිකරුට. එහෙනම් අයිතිකරුගේ අයිතියට අපි නමක් කියන මොකක් කියලාද? හිමිකම් කියලා කියනවා. හිමිකම්. අන්න අයිතිකරුට අයිති වත්කම්වල අයිතියට කියන්නේ හිමිකම කියලා ව්‍යාපාරයක පවතින. එහෙනම් ව්‍යාපාරයේ හිමිකම කීයද මේ වෙලාවේ? ඒත් පුතේ ලක්ෂ 5යි. ව්‍යාපාරයේ හිමිකමක් දැන් ලක්ෂ 5යි. එතකොට මේ දෙකම දැන් මොකද පුතේ? එක වගේනේ, සමානයි. ඒ නිසා මම මෙතනට සමාන ලකුණක් දැම්. සමාන ලකුණක් දැම්. දැන් පුතාලට පේන ඇති මේ මොහොතේදී මේ ව්‍යාපාරය ආරම්භ කරපු අවස්ථාවේදී ව්‍යාපාරයේ වත්කම් ටික හිමිකමට සමාන වීමක් වෙනවා. හරි. දැන් ව්‍යාපාරය මෙහෙම කරගෙන යද්දී මොහු දකිනවා මේ ලක්ෂ්‍ය පහෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. තව සල්ලිත් නැහැ දාන්න. එතකොට පුළුවන් මෙයාට මොකක් කරන්නද? මොකක් කරන්න පුළුවන් පුතේ? මෙයාට පුළුවන් සල්ලි තියෙන තැනකින් මේකට මුදල් ඉල්ල ගන්න පුළුවන්. සල්ලි තියෙන තැනකින් ඉල්ල ගන්න පුළුවන්. ඒ සඳහා ඉන්නවා කවුද? බැංකුව ඉන්නවා. බැංකුව. මෙන්න මෙතන පුතේ බැංකුවක් තියෙනවා. අන බැංකුවකින් මේ මුදල් මදි වෙයි කියලා හිතලා බැංකුවකනොත් පුතේ ඉල්ල ගන්නවා තව රුපියල්. අපි හිතමු බැංකුවකනොත් මෙයා ඉල්ල ගන්නවා රුපියල් අපි හිතමු ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් ඉල්ල ගන්න බැංකුවෙන්. මේ පුතේ මම දෙවෙනි අවස්ථාවේ, දෙවෙනි අවස්ථාවට යන්න හදන්නේ. දැන් මේ ව්‍යාපාරයේ ටික ටික පුතේ ඉස්සරහට යනවා. දැන් දැනට මේ ව්‍යාපාරයේ පුතේ වත්කම් තියනවා ලක්ෂ 5ක්, හිමිකම් තියනවා ලක්ෂ 5ක්. කොහොමනේ තිබ්බේ පුතේ? මෙහෙම තමයි තිබ්බේ. දැන් මේක මදි නිසා මේ සනුක බැංකුවත් එක්ක කතා වෙලා තවත් ලක්ෂ 2ක් ඉල්ල ගත්තා. අන් පුතේ දැන් මෙහෙම හිතන්නකෝ, ව්‍යාපාරයේ මුදල් ටික තිබ්බේ මෙන්න මේ වගේ පෙට්ටියක් ඇතුලේ. මේකට දාලා තිබ්බා ලක්ෂ 5ක්. දැන් ආපහු ගෙනල්ලා දානවා කියද්ද පුතේ ලක්ෂ 2ක් දානවා. අන්න ලක්ෂ 2ක්. මේව මොනා කියලාද හඳුන්වන්නේ පුතේ? ව්‍යාපාරයේ වත්කම්. මුදල් කියන්නේ වත්කම. ඒකට හේතුව වත්කම් නිර්වචනය බලන්න පුතේ. එතකොට අපි ඒක කතා කරලා තියෙන මිට කලින් වීඩියෝ එකකින්. ඊට පස්සේ පුතේ දැන් මෙන්න තව සල්ලි ආවා. වත්කම් මොකදුනේ පුතේ? වැඩි වෙනවා. කීයකින්ද? ලක්ෂ 2කින් වැඩි වෙනවා. අන්න ලක්ෂ 2කින් වැඩි වෙනවා. දැන් පුතේ වත්කම් කීයක් තේනවද? මාත් එක්ක ගන්න එකතුව කියන්න මට කීයද? ලක්ෂ 7යි. වත්කම් තියනවා ලක්ෂ 7ක්. ඒ 7ම අයිති. මේ ලක්ෂ 7ම අයිති දැන් සනුකටද කියලා බලන්න. එයාටද අයිති? දැන් මේ බැංකුවෙන් ආවන් පුතේ මෙතන ලක්ෂ 2ක්. මේ ලක්ෂ 2ක් ආවා මේකට මුදල් ගොන්නට. ලක්ෂ 2ක් ආවා. මුදල් වල ලක්ෂ 2ක් ආවා. සනුකටදී ඔක්කොම අයිති නැහැනේ. ලක්ෂ 5 විතරයි අයිති. මෙන්න මේක විතරයි සනුකට අයිති වෙන්න ඕනේ. මේ ලක්ෂ 5 විතරයි. ඇයි ඒ? ඉතුරු ලක්ෂ 2 මෙයා නෙමේ දුන්නේ. කවුද දුන්නේ? බැංකුව දුන්නේ.
බැංකුව හවස්සලා ඉල්ලුවොත් එහෙම දෙන්න ඕනද නැද්ද? දෙන්න වෙනවා. මොකද බැංකුව කියලා තිබ්බොත් මේක දුන්නේ දවස් 5කට කියලා. එහෙනම් පස්වෙනි දවස් අන්තිමට ඉල්ලන්න පුළුවන්. අන්න ඉල්ලුවොත් දෙන්න වෙනවා. ඒවා අයිතිකරුට අයිති දේවල් නෙමෙයි. එහෙනම් මොකද මෙතන තාම හිමිකම තියෙන හැබැයි ලක්ෂ 5ක් විතරයි. එහෙනම් මට සමාන ලකුණු දාන්න පුළුවන්ද දැනට? බැහැ. සමාන ලකුණු දාන්න බෑ මෙහෙම. වැපාරේ වත්කම් මංකෝ හිමිකමට සමානයි කියලා. හැබැයි දැනට වත්කම් හිමිකමට සමාන වෙලා නැහැ. ඇයියේ? දැන් තියෙන්නේ ලක්ෂ 5යි. ලක්ෂ 5ට ලක්ෂ 2ක් එකතු වුණා. දැන් ලක්ෂ 7ක් වුණා. හැබැයි තාම හිමිකම. හිමිකම් පුතේ ලක්ෂ 5ක් විතර. ලක්ෂ 5ක් විතර. ඊට පස්සේ එහෙනම් මේක ආයෙත් පුතේ බැංකුවකට ආපහු දෙන්න ඕනේ. බැඳීමක් තියෙනවා. අපේ වලට කියනවා මොකක් කියලාද? වගකීමක් කියලා. අන්න අලුත් එක්කෙනෙක් ආවා. දැන් මේ ව්‍යාපාරයේ තියෙන වත්කම් ටික කොටසක් අයිති පුතේ අයිතිකරුට, ඉතිරි කොටස අයිතිකාටද? බැංකුවට. ඒගොල්ලන්ට අපි කියනවා වගකීම් කියලා. අන්න වගකීම් කට්ටියකට අයිති, බැංකුවකට අයිති. එහෙනම් අපිට අලුත් එකක් වෙනවා පුතේ. දැන් මෙතන සමීකරණයට වත්කම් අයිති වෙනවා අයිතිකරුට සහ වගකීම් වලට අයිති වෙනවා. එහෙනම් මේ ගනුදෙනුවේදී, මේ උණු ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2කින්. හිමිකම වැඩි වෙන්නේ නැහැ පුතේ. හිමිකම එහෙම්මමයි. හැබැයි වගකීම් වලට තව ලක්ෂ 2ක් දැන් අලුතින් එකතු වෙනවා. හරි. දැන් බලමු මේක එකතුව. දැන් එකතුව ගමු පුතේ. වත්කම් තියෙන මේ දෙක මේ ආරම්භයේ තිබ්බ ගාන ඒකට තව දෙයක් එකතු වුණා. දැන් ලක්ෂ 7යි වත්කම්. හිමිකම ලක්ෂ 5යි. වගකීම් ලක්ෂ 2යි. එතකොට මොකද උනේ? ව්‍යාපාරයේ වත්කම් හිමිකම සහ වගකීම් වල එකතුවට සමාන වුණා. ඉතින් මෙන්න ආපතේ ව්‍යාපාරයක ගිණුම් කරන සමීකරණය. ගිණුම් කරන සමීකරණය තමයි ඔය ආවේ. අපි ගිණුම් කරන සමීකරණය දැන් හොයාගත්ත. අපි ඒක ලියමු ලොකු අකුරින්. ව්‍යාපාරයේ වත්කම් සමානයි මොනවටද පුතේ? හිමිකම සහ ඒවනට මම ධන ලියනවා වගකීම් වලට. එහෙනම් තාන්තේ මෙන්න මේ සමීකරණය ගොඩ නැගිලා තියෙන්නේ. මේ සමීකරණය ගොඩ නැගිලා තියෙන්නේ එහෙම. එතකොට මේ වත්කම් වල එකතුව හැම වෙලේම හිමිකමටයි වගකීම් වලටයි සමාන වෙන්නේ. එහෙම අසමාන වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ වත්කම් මොනවාම හරි දෙයක් ලැබුණොත්, නිකන් ලැබුණොත්, විබේ පහළ වුණොත්, මණිකක් වගේ පහළ වුණොත් ඒක අයිතිකරුට අයිති වෙනවා. ඒ වගේ හැම වෙලේම පුතේ මේ වත්කම් වල එකතුව හිමිකමටයි වගකීමටයි සමාන වෙනවා. මේක තමයි පුතේ ගිණුම් කරන සමීකරණය කියන්නේ. එතකොට වගේ යාළුවෙක් අහනවා මොකද්ද ගිණුම් කරන සමීකරණය කියන්නේ කියලා. ගිණුම් කරන සමීකරණය අපි තේරෙන්නම කිව්වොත් එයාට ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම් අයිති පාර්ශ්වයන් අතර තියෙන සම්බන්ධතාවයට තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. ඒකට සමාන ලකුණක් දාලා හදලා තියෙනවා මේ විදිහට ගිණුම් කරන සමීකරණය. ඒත් අපි ඉස්සරහට පුතේ කරන්නේ ව්‍යාපාරයේ සිදුවන ඕනෑම ගනුදෙනුවක් මෙන්න මේ වගේ ගිණුම් කරන සමීකරණයක සටහන් කරන්න පුළුවන්. හරි. අපි අද කතා කරේ පුතේ මේ ව්‍යාපාරයක අපි ඉගෙන ගන්න ගිණුම් කරන්නේ ප්‍රධානම කොටසක් වෙන ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද සහ ඒක නිර්මාණය වෙලා තියෙන ආකාරය. හරි. අපි දවසේ ලකුණක් වැඩසටහනේ 9 වෙනි වැඩසටහනෙන් අපි සමු ගන්නවා. ඊළඟ වැඩසටහනෙන් හම් වෙනකන් දුල පුතාල හැමෝටම සුබ දවසක්.